සාදු සාදු. පින්වත්නි, වෙසක් පුන් පොහෝ දවස බුදුරජාණන් වහන්සේගේ දහම් පදයක් විස්තර කරලා දෙන්නටයි මේ සූදානම. මේ දහම් පදයේ උන්වහන්සේගේ සියලුම ධර්මය හකුලවා වදාළ දහම් පදයක්. උන්වහන්සේ වදාළා, ධම්මෝහි වාසෙට්ඨ සෙට්ඨෝ ජනේ තස්මින් දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායේච. ඕක තමයි දහම් පදේ. ඒ දහම් පදේ අපේ සිංහලින් අපේ භාෂාවෙන් අපි කියනවා නම්, වාසෙට්ඨේනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. මොකක්ද මේ වාක්‍යයේ සිංහල තේරුම? වාසෙට්ඨේනි මෙලොවත් පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. මේ වාක්‍යය, මේ වැකිය ලෝකේ වෙන කිසි දෙවි කෙනෙකුගේ වැකියක් නොවේ. වෙන බ්‍රහ්ම රාජයෙකුගේ වැකියක් නොවේ. පසේ බුදු කෙනෙකුගේ වැකියකුත් නෙවෙයි. රහතන් වහන්සේ නමකගේ ප්‍රකාශයකුත් නොවේ. මේ මහා භද්‍ර කල්පේ පහළ වූ අද වැනි දවසක මනුලොව වැඩම කළ, අද වගේ දවසක ශ්‍රී සම්බුද්ධත්වයට පත් වූ, අද වගේ දවසක පිරිනිවන් පාවදාළ ඒ භාග්‍යවත් අරහත් සම්මා සම්බුදු රජාණන් වහන්සේගේ වැකියයි. එතකොට මේ වැකිය ඔබ මතක තියාගත්තොත්, මොකද්ද වාසෙට්ඨේනි මෙලොවත් පරලොවත්, මෙලොව මෙන්ම පරලොවත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. මේ වැකිය ඔබ මතකයේ තබා ගත්තොත්, තමන්ගේ ජීවිතයේ අවසාන මොහොත දක්වා මතකයේ තබා ගත්තොත්, ඒක තමන්ට ප්‍රතිඵල දෙන හැටි දකින්න ලැබෙයි මරණින් පස්සේ. තමන් මොකද හේතුව? මේ මෙලොව ජීවිතෙත් පරලොව ජීවිතෙත් ජනයා අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ඒකේ පාලි වාක්‍ය තමයි, ධම්මෝහි වාසෙට්ඨ සෙට්ඨෝ ජනේ තස්මින් දිට්ඨේ චේව ධම්මේ අභිසම්පරායේච කියන පාලි වැකිය. ඒ පාලි වැකියේ සිංහල වැකිය තමයි අපි සිංහලෙන් කිව්වේ වාසෙට්ඨේනි මෙලොව මෙන්ම පරලොවත් ජනයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි. එතකොට මේ වාක්‍ය අල්ලගත්තොත් ඔබ මේ භාග්‍යවතුන් වහන්සේ සරණ ගියපු අය, බුදුරජාණන් වහන්සේ සරණ ගියපු, මම සරණ ගිය මාගේ ශාස්ත්‍රුන් වහන්සේගේ වචනයයි මේ කියලා ඔබේ හිතේ පැහැදීමක් ඇතුව ඒක දරාගත්තොත්, සාමාන්‍යයෙන් අපි හරියට කුණු ගුඩුවල් දරාගෙන ඉන්න ඕනේ. අසවලා මට අසවල් අසවල් විදිහට කිව්වේය. එහෙම දරාගෙන නැද්ද කුණු ගුඩුවල්? අසවලා අසවල් වචනින් මාහට කිව්වේය. අසවලා අසවල් දී කිව්වේ කියලා වැකි දරාගෙන ඉන්නවද නැද්ද? ඒවා අපට ජීවිත අවබෝධ වෙන්න උපකාර වෙයිද? නෑ. උපන් කෙලෙස් ප්‍රහාණය වෙන්න උදව් වෙයිද? නෑ. නූපන් කෙලෙස් නූපදවන්න උදව් වෙයිද? ඒකේ අනිත් පැත්ත. දැන් මේ බුදුරජාණන් වහන්සේගේ මේ වැකිය වාසෙට්ඨේනි, මෙලොවත් පරලොවත් ජනයන් අතර ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි කියන වැකිය ඔබ යම් දවසක ඔබේ හිතේ ගලී කිතු අකුරු වගේ ඔබේ හිතේ රඳවා ගන්නවාද? රඳවා ගත්තට පස්සේ ඒක විස්තර ඔබට තේරුම් ගන්න එක උදව් වෙනවා. දැන් අපි විස්තර අහමු. බුදුරජාණන් වහන්සේ මේ උන්වහන්සේගේ Siri මොමඩලින් මේ වචනේ පිටවෙන්න හේතුවක් තිබ්බා. දවසක් උන්වහන්සේ
මිගාර මාතු ප්‍රාසාදේ. ඒකිවි කොහේද? පූර්වාරාමේ. පූර්වාරාමේ මිගාර මාත ප්‍රාසාදේ සෙවණැල්ලේ සක්මන් කර කර වැඩ හිටියා. උන්වහන්සේ වැඩ හිටියා. සක්මනේ වැඩ හිටියා. සක්මන් කර කර හිටියා. ඒ වෙලාවේ උන්වහන්සේ සක්මන් කරනවා දැක්කා සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමක්. කවුද දැක්කේ? සාමණේර ස්වාමීන් වහන්සේලා දෙනමක් දැක්කා. එක නමකගේ නම වාසෙට්ට. අනිත් සාමණේරයන් වහන්සේගේ නම භාරද්වාජ. මේ වාසෙට්ට භාරද්වාජ කියන දෙනම දැක්කා. මොකද්ද දැක්කේ? බුදුරජාණන් වහන්සේ විහාර සෙවණැල්ලේ සක්මන් කරමින් වැඩ සිටිනා අයුරු දැකලා වාසෙට්ට භාරද්වාජට කියනවා, භාරද්වාජේනි අන්න භාග්‍යතුන් වහන්සේ සක්මන් කරනවා, අපි යන් භාග්‍යතුන් වහන්සේ ළඟට. අපිට වටිනා උපදේශයක් උන්වහන්සේ මේ වෙලාවේ වදාරන්නට පුළුවනි කියලා මේ වාසිට භාරද්වාජ දෙනම ගිහින් බුදුරජාණන් වහන්සේට වන්දනා කළා. වන්දනා කරාට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, වාසිට ওই දෙදිනා සාමාන්‍ය පවුලකින් ආපු අය නෙවෙයි. ඒ කාලේ දඹදිව උසස්ම බ්‍රාහ්මණ පවුලේ, උසස්ම බ්‍රාහ්මණ වංශේ, මේ වගේ නෙමෙයි අපේ රටේ වගේ නෙමෙයි ඉන්දියාවේ කුලභේදේ, අපේ රොඩුනේ තියෙන්නේ ඉන්දියාවේ කුලභේදේ තමයි කුලභේද කියන්නේ. එතකොට එහි කුලභේදයේ තුල ප්‍රධාන බලසම්පන්න විදියට ඒ කාලේ තිබිච්ච සමාජයේට ආධිපත්‍ය දක්වගෙන හිටිය කුලයක්. ඒ කවුද? බ්‍රාහ්මණ. බ්‍රාහ්මණ අයගෙත් එක එක පැලැන්ටි තියෙනවා. උසස්ම බ්‍රාහ්මණ ඊට වඩා උසස් භාවයෙන් අඩු. දැන් මේ වාසිට භාරද්වාජ දෙන්න උසස්ම බ්‍රාහ්මණ පවුලකින් නික්ම ගිහිල්ලා ඒ පවුලෙන් ඒ වෙන් වෙලා පැවිදි වෙච්ච දෙන්නේ. ඉතින් කිව්වා, ඔයගොල්ලෝ ඔබ දෙන්න උසස්ම බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා ප්‍රසිද්ධ බ්‍රාහ්මණ පවුලකින් ඇවිල්ලා පැවිදි වුණේ. ඉතින් මේ පැවිදි වෙච්ච නිසා ඒ ඥාති මිත්‍රාදී මොකද්ද කියන්නේ කියලා මේ ගැන, මහණ වෙච්ච එක ගැන. අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්ස, ඒ බ්‍රාහ්මණ පිරිස ඒගොල්ලන්ට පළපුරුදු හොඳ ලුණු ඇඹුල් ඇති පරිභවයෙන් පරිභව කරනවා කියලා කිව්වා. බුදුරජාණන් වහන්සේ ඇහුවා, මොකද්ද ඒගොල්ලන්ට ඒ පරපුරුදු පරිභවයේ, ලුණු ඇඹුල් සහිත පරිභවයේ මොකද්ද කියලා ඇහුවා. ඉතින් කො ස්වාමීනි, ඒ අය කියනවා බ්‍රාහ්මණ කුලේ තමයි ශ්‍රේෂ්ඨ කුලේ, බ්‍රාහ්මණ වංශේ තමයි ශ්‍රේෂ්ඨ වංශේ. එතකොට බ්‍රාහ්මණය කියලා කියන්නේ මහා බ්‍රාහ්මියාගේ මුඛෙන් උපන්නා. මහා බ්‍රාහ්මියාගේ ඖරස පුත්‍රයෝ, මහා බ්‍රාහ්මියාගේ දායාදයට හිමිකරුවෝ. මහා බ්‍රාහ්මයාගේ දායාදේ කියලා ඒගොල්ලෝ කිව්වේ වේදයට. වේදයට තමයි බ්‍රහ්ම දායාදේ කියලා කිව්වේ. ඒතර මේ වේදයේ උරුම වෙලා ඒ අයිතිය හගවාගෙන හිටියේ කවුද? අර බ්‍රාහ්මණ පිරිස. ඒ නිසා හරියට අපිට බයිනවා කිව්වා, නුඹලා මහා නීච තීරිල්ලක් තෝරගත්තා ශ්‍රමණය වෙන්න. තෝරගත්තා මේ ශ්‍රමණ කියලා කියන්නේ බ්‍රාහ්මයාගේ පයින් යටිපතුලෙන් පහළ වෙච්ච පිරිසක්, නීච පිරිසක්, දාස පිරිසක්. නුඹලා මේ දාස බව, නීච බව තෝරගත්තා කියලා අපිට බණිනවා කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේගේ ශිරි මුව මඩලින් නිකුත් වුණා, ධම්මෝහි වාසෙත්ත සෙට්ටෝ ජනේ තස්මින් දිත්තේ චේව ධම්මේ අභිසම්පරායේච. වාසෙත්‍රේනි, ජනයන් අතර මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයමයි කියන වාක්‍යය වැකිය පිට වුණේ අන්නේ මොහොතේ.
ඊට පස්සේ උන්වහන්සේ වාක්‍යයේ වැකිය විස්තර කරනවා. කොහොමද විස්තර කරන්නේ? උන්වහන්සේ අහනවා වාසෙට්ටගෙන්, වාසෙට්ට දැන් කුල හතරක් තිබෙනවා නොවැ. මොනවද ඒ කුල හතර? ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය, ශුද්‍ර. ක්ෂත්‍රිය කිව්වේ? ඔව්, ක්ෂත්‍රිය කිව්වේ රාජවංශේ යුද්ධ කිරීම ආදි දේශපාලන කටයුතු කළේ ඒගොල්ලෝ. බ්‍රාහ්මණ කිව්වේ පූජක පක්ෂේ. ඒගොල්ලෝ තමයි සමාජයේට ඕනෑකත් බලන, කේන්දර බලන, ඒ වගේම ඒගොල්ලන්ගේ යාග හෝම කරන ඒ නායකත්වය දරාගෙන හිටියේ කවුද? බ්‍රාහ්මණ වංශේ. ඊළඟ වෛශ්‍ය. වෛශ්‍ය කිව්වේ වෙලහෙල දෑම්, වෙලහෙල දාම්, ගොවි තැම්බත් ආදී කරන පිරිස. ඊළඟට ශුද්‍ර කිව්වේ ඔය කියපු ක්ෂත්‍රිය, බ්‍රාහ්මණ, වෛශ්‍ය කියන කුල තුනටම මෙහෙකරුකම් කරපු පිරිස. බුදුරජාණන් වහන්සේ දේශනා කළා මෙන්න මෙහෙම හතරක් තියෙනවනේ කියලා. වාසෙට්ටට කියනවා, වාසෙට්ට මෙහෙම බලන්න කියනවා මේක. ක්ෂත්‍රිය කුලයේ කෙනෙක් ඉන්නවා. මේ කෙනා සතුන් මරනවා, හොරකම් කරනවා, ඊළඟට වැරදිකාම සේවනයේ යෙදෙනවා, බොරු කියනවා, කේලාම් කියනවා, පරුස වචන කියනවා, සිස් වචන කියනවා. ඒ කියන්නේ එහෙනම් කයෙනුත් දුෂ්චරිතය දෙනවා, වචනිනුත් දුෂ්චරිතය දෙනවා, ඊළඟට මනසිනු දුෂ්චරිතය දෙනවා. මනස දුෂ්චරිත තුනක් බුදුරජාණන් වහන්සේ පෙන්වා දුන්නා. අභිජ්ජා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. අභිජ්ජා කියලා කිව්වේ අනුන් සතු දේවල් තමන්ට අත්පත් කරගන්න තියෙන ආසාව. ඒක සාමාන්‍ය මිනිස්යාගේ තිබේද නැද්ද? තියෙනවා. ඒක ක්ලේශයක් හැටියට ක්‍රියාත්මක වුණාම යා ඒ හේතුවෙන් පෞරස් කරගන්නවා. එතකොට අනිත්‍යක ව්‍යාපාදයක තේරෙනවා. මිත්‍යා දෘෂ්ටි කියන්නේ මේ පිම්පව විශ්වාස කරන්නේ නැතුව අපි සරලව කිව්වොත්. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරන වාසිට්ඨේ මේ ක්ෂත්‍රිය වර්ගය අතර මේ දස අකුසල්ම කරන අයත් ඉන්නවා. ඒ වයින් සමහරක් දේවල් කරන අයත් ඉන්නවා. එමේ ඉන්නව නේද කියලා ඇහුවා. ඉන්නවා කිව්වා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා, වාසිට්ඨ බ්‍රාහ්මණ අය අතරත් දස අකුසල් කරන අය ඉන්නවා, ඒවයින් ඇතැන් ඒවා කරන අයත් ඉන්නවා. එතකොට බුදුරජාන් වහන්සේ අහනවා, ඒ වගේම වාසිට්ඨ වෛශ්‍ය අතරත් ඒ අකුසල් කරන අය ඉන්නවා, ඒකෙන් ඇතන් ඉව කරන අය ඉන්නවා, ශුද්‍ර අය අතරත් ඉන්නවා. දැන් අපි මෙහෙම ගමු, තවත් තේරෙන්නේ. සිංහල අය, සතුන් මරණ අය සිංහල අය අතර ඉන්නවාද නැද්ද? සොරකම් කරන අය ඉන්නවාද නැද්ද? වැරදිකාම සේවනය යෙදෙන අය ඉන්නවාද නැද්ද? බොරු කියන අය ඉන්නවාද නැද්ද? කේලාම් කියන අය ඉන්නවාද නැද්ද? පරුස වචන කියන අය ඉන්නවාද නැද්ද? හිස් වචන කියන අය ඉන්නවාද නැද්ද? ඉන්නවා. එතකොට අනුන්ගේ දේට ආසා කරගෙන ඉන්න අය ඉන්නවද නැද්ද? ව්‍යාපාදයේ ඉන්න අය නැද්ද? මිසදුටු අය නැද්ද? ඉන්නවා. එතකොට අපි ගත්තොත් වෙන ජාතියින් අතරත් ඉන්නවාද නැද්ද? සම්පූර්ණම කරන අය ඉන්නවා. ඒවේ සමහරක් සමහරක් දේවලුත් කරන අය ඉන්නවා. එතකොට බුදුරජාණන් වහන්සේ යන වාසිට්ඨගෙන් වාසිට්ඨ මේ කීපු දස අකුසල් මේ කුල බේදයකින් තොරව දිස්වෙනවා නොවැ. ක්ෂත්‍රියා තුලත් දිස්වෙනවා මේ අකුසල්, බ්‍රාහ්මණයා තුලත් දිස්වෙනවා, වෛශ්‍යයා තුලත් දිස්වෙනවා, ශුද්‍රයා තුලත් දිස්වෙනවා, ශ්‍රී ලාංකිකයා තුලත් දිස්වෙනවා, ඉන්දියානුවා තුලත් දිස්වෙනවා, ඇමරිකන් කාර්යයා තුලත් දිස්වෙනවා, රුසියන් කාර්යයා තුලත් දිස්වෙනවා. දිස්වෙනවාද නැද්ද? මේ අකුසල් දිස් වෙනවා ඒ පුද්ගලයා තුළ. එන මේ අකුසල් දැන් කෙනෙකුට එහෙමනම් ජාතියක් හැටියට ලෝකෙ කිසි කෙනෙකුට
මේ ජාතිය සුද්ධයි කියලා කියන්න බෑ. මොකද මේ හැම ජාතියකම දස අකුසල් කරන අය ඉන්නවා. මේ මගේ අපේ පිරිස සුද්ධයි කියලා ලෝකේ ඒගොල්ලන්ට පෙන්වන්න බෑ. හැම පිරිසත් තුළම දස අකුසල් කරන අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේ අහනවා, වාසිට එතකොට මේගොල්ලෝ ක්ෂත්‍රිය කෙනයි දස අකුසල් කිරීම හේතුවෙන් මරණයට පත් වුණාම දුගති යනවාද නැද්ද? මරණයට පත් වුණාම දුගතියේ යනවා. බ්‍රාහ්මණ කෙනා දස අකුසල් කරාම මරණයට පත් වුණාම දස අකුසල් හේතුවෙන් දුගතියේ යනවා. වෛශ්‍ය කෙනා දස අකුසල් කරාම ඒ හේතුවෙන් දුගති යනවා. ශුද්‍ර කෙනා දුගති යනවා. එහෙනම් බලන්න මේ ලෝකේ ශ්‍රේෂ්ඨ උනාද කියලා අහනවා. උපන් ආගම, උපන් ජාතිය, උපන් වර්ගය, කතා කරන භාෂාව, ඒක ශ්‍රේෂ්ඨ උනේ නැහැ. ශ්‍රේෂ්ඨ උනේ මොකද්ද? ධර්මයයි. ධර්මයේ තුල තමයි, ඒ කියන්නේ එයා තුල අකුසල ධර්මයේ තිබුණා. ඒ අකුසල ධර්මය එයාව දුගතියට ගෙනිච්චා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ අහනවා, වාසිට ක්ෂත්‍රියෙක් ඉන්නවා, සතුන් මෙරීමෙන් වැළකුණේ වෙයි, සොරකම් කිරීමෙන් වැළකුණේ වෙයි, වැරදිකාම සේවනයෙන් වැළකුණේ වෙයි, බොරු කීමෙන් වැළකුණේ වෙයි, කේලාම් කීමෙන් වැළකුණේ වෙයි, පරුස වචනෙන් වැළකුණේ වෙයි, හිස් වචනෙන් වැළකුණේ වෙයි, අනුන්ගේ දේට ආසා නොකර සිටින්නෙක් වෙයි, ද්වේෂෙන් තොර වූෙක් වෙයි, සම්මා දිට්ඨියෙන් යුක්ත වූෙක් වෙයි. බුදුරජාන් වහන්සේ වදාළ වාසිට්ඨය ක්ෂත්‍රියයන් අතර මේ දස කුසලයේ තියෙන අය ඉන්නවා. දස කුසලෙන් සමහරක් ඒවා තියෙන අයත් ඉන්නවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වාසිට්ඨේනි බ්‍රාහ්මණයන් අතරත් තියෙනවා දස කුසල් වඩන අය ඉන්නවා. දස කුසලයෙන් සමහරක් ඒවා දිනු කරන අය ඉන්නවා. වෛශ්‍යයන් අතරත් ඉන්නවා දස කුසල් වඩන අය ඉන්නවා. දස කුසලයන්ගෙන් තමරක් දිනු කරන අය ඉන්නවා. ඊළඟට දේශනා කරනවා, ශුද්‍රයන් අතරත් ඉන්නවා දස කුසල් වඩන අය ඉන්නවා. දස කුසල් වලින් කොටස් තියෙන අය තියෙනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, වාසිට්ඨේනි එතකොට මේ ක්ෂත්‍රියයන් අතරත් ඉන්නවා නම් දස කුසල් වඩන අය, බ්‍රාහ්මණයන් අතරත් ඉන්නවා නම්, වෛශ්‍යයන් අතරත් ඉන්නවා නම්, ශුද්‍රයන් අතරත් ඉන්නවා නම්, බ්‍රාහ්මණය කියන්නේ කොහොමද අපේ වංශේ ශ්‍රේෂ්ඨයි, අපේ කුලේ ශ්‍රේෂ්ඨයි කියලා කියන්න සලකුණු තියනවාද කියලා ඇහුවා. දැන් බලන්න මේක මේ ලෝකේ මම ගත්තොත්, අපි කල්පනා කරලා ගත්තොත් මේ ලෝකේ මානව විද්‍යාව කියලා අලුත් විෂයන් තියෙනවා. මේ හදාරණ කෙනෙක් දන්නවනම් මේ බුදුරජාණන් වහන්සේ තමයි සැබෑම මානව ධර්මයේ මේ ලෝකෙ ඉස්මතු කළේ කියලා. අහනවා මේ එහෙම විද්‍යමාන වෙනවනම් ක්ෂත්‍රියන් තුලත් හොඳ දස කුසල්, ඊළඟට බ්‍රාහ්මණයන් තුලත්, වෛශ්‍යයන් තුලත්, ශුද්‍රයන් තුලත්, එහෙනම් බ්‍රාහ්මණයන්ට අර විදියට කීම ගැළපෙන කතාවක්ද කියලා අහනවා. මොකද්ද මේ බ්‍රාහ්මණය කියලා කියන්නේ? ශ්‍රේෂ්ඨ වංශයක්. ඒ ශ්‍රේෂ්ඨ වෙන්න හේතුව මොකද? මහා බ්‍රහ්මයාගේ මුවින් උපන්නා, මහා බ්‍රහ්මයාගේ ඖරස පුත්‍ර, මහා බ්‍රහ්මයාගේ දායාදය, බ්‍රහ්මයා උපද්දවපු කෙනෙක් කියලා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, නෑ වාසෙට්ට ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි කියනවා. ඊට පස්සේ බුදුහාසී විස්තර කරනවා මෙහෙම, වාසෙට්ට කෙනෙක් ඉන්නවා ක්ෂත්‍රිය වංශයේ. මෙයා මේ ක්ෂත්‍රිය කටියට ජීවත් වෙන්න කැමති නැතුව මෙයා ක්ෂත්‍රිය වංශයෙන් නික්මිලා පැවිදි වෙනවා. බ්‍රාහ්මණ කෙනෙක් ඉන්නවා, එයා බ්‍රාහ්මණෙක් වගේ ඉන්න අකමැති වෙලා බ්‍රාහ්මණ වංශයෙන් නික්මිලා ශ්‍රමණෙක් වෙනවා. ඊළඟට වෛශ්‍ය කෙනෙක් ඉන්නවා, එයාත් එහෙම ඉන්න අකමැත්තෙන් ශ්‍රමණෙක් වෙනවා. ශුද්‍රයෙක් ඉන්නවා, මෙහි කාරුකමට අසතුටු වෙලා එයාත් ශ්‍රමණෙක් වෙනවා. එහෙනම් ක්ෂත්‍රියෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්, බ්‍රාහ්මණයෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්, වෛශ්‍යෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්, ශුද්ධයෙකුට ශ්‍රමණෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, එතකොට ඒකේ නා කවුරු හෝ වේවා
ඒ කෙනා පැවිදි වෙනවා. පැවිදි වෙලා පංච නීවරණ ධර්මයන් යටපත් කළා. පළවෙනි ධ්‍යානේ, දෙවෙනි ධ්‍යානේ, තුන්වෙනි ධ්‍යානේ, හතරවෙනි ධ්‍යානේ උපද්දවනවා. උපද්දවලා ඒ කෙනා මේ සියලු කෙලෙස් ප්‍රහාණය කරලා අරහත්ත්වය සාක්ෂාත් කරනවා. නැත්නම් නිවන අවබෝධ කරනවා. රහතන් වහන්සේ නමක් වෙනවා. බුදුරජාණන් වහන්සේ අහනවා වාසිට්ඨය. එතකොට රහතන් වහන්සේ නමක් වුණොත් අර හතර කුලින් ඕනම කෙනෙක්, එතකොට එයා නෙමෙයිද කියලා අහනවා. අර සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ උනේ කවුද? ශ්‍රේෂ්ඨ උනේ ඒ සියල්ලන්ටම වඩා ශ්‍රේෂ්ඨ උනේ ඒ රහතන් වහන්සේට. ඕනම් මෙහෙම කියන්න පුළුවන් කියනවා, මම භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් උපන් කෙනෙක්. ඇයි? හේතුව භාග්‍යවතුන් වහන්සේගේ මුඛයෙන් නිකුත් වෙච්ච ධර්මයේ හැසිරලා තමයි එහෙම වුනේ. මම භාග්‍යවතුන් වහන්සේගේ ඖරස පුත්‍රයෙක්, භාග්‍යවතුන් වහන්සේගේ ලහි මං උපන්න කෙනෙක්. එයාට කියන්න පුළුවන් කියනවා, මම භාග්‍යවතුන් වහන්සේ උපද්දවපු කෙනෙක්. ඒතර භාග්‍යවතුන් වහන්සේ තමයි රහතන් වහන්සේව ඉපැද්දුවේ. එයාට කියන්න පුළුවන් කියනවා ඒක. මම භාග්‍යවතුන් වහන්සේගේ දායාදයට හිමිකාරයෙක්. එයාට ඒක කියන්න පුළුවන් කියනවා, දායාදයට හිමිකාරයෙක් කියලා. අර කාටවත් කියන්න බෑ කියනවා ඒක. ඊට පස්සේ කියන වාසිට්ටි දැනගන්න මේකෙන්, මේ ලෝකේ ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. මේ ධර්මයේ ශ්‍රේෂ්ඨ බව කියන්නේ එතකොට ධර්මය කියලා අපි අදහස් කරන්නේ, හොඳට මතක තියාගන්න, එක්ක කුසල ධර්මයක් අපේ ජීවිතයේ අපිව, ඒකට කියන්නේ අපිව මඟ පෙන්නනවා. අපිට අපේ ජීවිතේට පෙරමුණ ගන්නවා. අපේ ජීවිතේට පෙරමුණ ගත්තොත් අකුසලයක් විසින් අපේ ජීවිතේට පෙරමුණ ගත්තොත් අපේ ජීවිතේ අපේ ඉරණම මක් වෙයිද? විශාල කරදරයකින් අවසන් වෙයි. මේකෙදී පින්වත්නි අපි තව කාරණයක් තේරුම් ගන්න ඕනේ. මේ ධර්මයේ ශ්‍රේෂ්ඨය කියන එක තේරුම් ගන්න අපිට මේ ලෝකේ සාමාන්‍යයෙන් තනියම ජීවත් වෙන්න අමාරුයි. කියන්නේ පුංචි කාලේ ඉඳලා අපි දැන් අපි ගත්ත අවුරුද්දමාරි අවුරුදු 2 3 වයස වෙද්දී, අවුරුදු 4 5 වයස වෙද්දී අපි අවුරුදු 4 5 යාළුවොත් එක්ක ජීවත් උනේ නැද්ද? ඊළඟට අවුරුදු 10 15 වෙද්දී අවුරුදු 10 15 යාළුවොත් එක්ක ජීවත් උනේ නැද්ද? අවුරුදු 20 17 18 20 21 වෙද්දී ඒ වයස යාළුවොත් එක්ක ජීවත් උනේ නැද්ද? අවුරුදු 30 40 වෙද්දී ඒ වයස යාළුවොත් එක්ක ජීවත් උනේ නැද්ද? අවුරුදු 50 60 වෙද්දී ඒ වයස යාළුවොත් එක්ක ජීවත් උනේ නැද්ද? අපි මේ අවස්ථාවල ඒ යාළුවොත් එක්ක ජීවත් වෙලා තියෙනවා. එතකොට අපි ඇසුරු කරා නම් ඒ වයසේ සමාන වයස්ක පිරිස සමග අපේ ආශ්‍රයට වැටෙන්නේ ඒ අයයි. එතකොට ඒ ආශ්‍රයට වැටෙන අය කල්යාණ මිත්‍රයෝද පාප මිත්‍රයෝද කියලා හොයාගන්න ඥානයක් අපිට නැහැ. ඒක ඇති වෙන්නේ ධර්මයේ ඉගෙන ගත්ත කෙනාටයි. ධර්මයේ මෙනෙහි කරන කෙනාට විතරයි. ධර්මයේ මෙනෙහි කරන්න දන්නේ නැති එක්කෙනාට මම මේ අසුරු කරන්නේ කල්යාණ මිත්‍රියද පාප මිත්‍රියද කියලා හොයාගන්න බෑ. යාළු වෙලා අපි යාළුවෙක් අසුරු කරන ඕන යාළුවා යෝජනා කරනවා අපිට. අරියන්ද? එතකොට අපි යාළුකමට හා යමං කියනවද නැද්ද? අරක කරමුද? එතකොට හා කරමු. අරව ගේමුද? එතකොට අපි හා ගේමු. අරබමුද? එතන අපි හබමු. මෙහෙම වෙනවාද නැද්ද? ඊට පස්සේ ඔහම ගිහිල්ලා තව දුරටත් යාළුකම වෙන කර යාළුවා කියනවා, උඹ අරක කරපන් ගිහින්, නුඹ අසවල් දී කරපන්, නුඹ අසවලාට ගහපන්, නුඹ අසවලාට බැනපන්, නුඹ මේක ලියපන්, යාළුවා කියනවාද නැද්ද? ඊට පස්සෙ වුණ අපි කියමු යාළුවත් එක්ක එකතු වෙලා අපි කියන දේ කරනවා. කාලයගේ ඇවෑමෙන් අපිට යාළුවා මතක නැහැ. අපි කරපු දේ මතකයි. එහෙම වෙනවාද නැද්ද? ජීවිතේ බලන්න හොඳට කල්පනා කරලා
ජීවිතේ මතක් වෙන්නේ අන්තිමට තමන් ගිහිටපු යාළුවා හෝ යාළුවාරක කිව්වා ඒ නිසා මම කළා කියන එක නෙමෙයි. එතකොට අපිට අපේ ජීවිතය තුළ අවුරුදු 4 5න් 10 12න් 20 30න් 40න් 50න් 60න් 70න් 80න් යම්කිසි මේ මනුස්ස ජීවිතයට ආйти අතීතයක් තියෙනවා. මේ අතීතයේ අපි මෙනෙහි කරගෙන යද්දී අපිට පසුතැවෙන්න හේතු වෙන ශෝකයට කනගාටුවට හේතු වෙන දෙයක් ඇත්නම් ඒ හේතු වෙන දේ තුල පාප මිත්‍රෙක් ඉන්නවා. ඔයලා බලන්න ඇත්තද වරුද කියලා. පාප මිත්‍රයෙකුගේ මෙහෙවීමක් අනුබලයක් තියෙනවාමයි. හොඳට බලන්න හොයලා. නමුත් පාප මිත්‍රයා දැන් ළඟ නැහැ. වැරද්ද ළඟ තියෙනවා. වෙච්ච දෝෂේ ළඟ තියෙනවා. පාප මිත්‍රයා ඈත් වෙලා. අපි කියමු යම් කිසි විදිහකින් අපි සිහි කරද්දී අපිට සතුට උපදින යහපත උපදින පින උපදින දේක් මතක් වෙනවා නම් හොඳට බලන්න එතන කල්යාණ මිත්‍රෙක් ඉන්නවා. ඒ කල්යාණ මිත්‍රයත් නෑ එතන. අන්තිමට බලද්දී අර කල්යාණ මිත්‍රයාගේ ඇසුරින් තමන් කරපු හොඳ විතරක් තමන්ගේ මතකේ හිටිනවා. එතන මුල් වෙලා බැලුවම හිත වශයෙන්ම තියෙන්නේ ධර්මයමයි. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ බාහිර දේ අතර කල්යාණ මිත්‍රයා තරම් ශ්‍රේෂ්ඨ දෙයක් වෙන ලෝකේ නෑ කියලා. බාහිර දේවල් අතර. මොකද හේතුව කල්යාණ මිත්‍රයා තමයි හරිදී පෙන්නා දෙන්නේ. නමුත් අපිට කල්යාණ මිත්‍ර තෝරගන්න බැරුව අපි කල්යාණ මිත්‍ර නොවන අයට කෙලවර නැතු කියලා ඇති මේ මාගේ කලණ මිතුරාය. මේ මාගේ කලණ මිතුරයයි කියලා තියනවාද නැද්ද? කලණ මිතුරන් නොවන හැම ඕනම කෙනෙකුට අපේ හිතවත්කම වැඩි වුණාට පස්සේ අපිට වෙන කලණ මිතුරෙක් හොයාගන්න බෑ. අපි අපේ හිතයිශීකම තමයි දක්වන්නේ මේ මාගේ කලණ මිතුරාය. මේ මාගේ කලන මිතුරුයයි කියනවා. නම කලන වෙලාද නැද්ද කියලා තේරෙන්නේ පස්සට. මම මේ කියන කතාව ඒ කියපු දේ බොරුද හැබෑද? ඇයි අපි තරුණ කාලේ යාළු වෙලා ඉන්නකොට සමහරට අපි වැඩිහිටියෝ අපිට කියනවා පුතේ දුවේ මේ යාළුවත් එක්ක යාළුකම් කරන්න එපා. වැඩිදුර යන යාළුකම නම් නෙමෙයි උඹ විනාශ වෙනවා. එහෙම කියද්දි කියද්දි අහන්නේ නැතුව කරදරේ වැටෙන අවස්ථාවක් නැද්ද? කරදරේ වැටෙනවා. ඒ මොකද හේතුව? අර යාළු වෙලා ඉඳෙද්දි ඒ හිතවත්කම සියල්ලට ඉහලින් අපි ගන්න නිසා. සියල්ලට ඉහලින් ගන්න ඕනේ හිතවත්කම නෙමෙයි. මොකද්ද ගන්න ඕනේ? ධම්මෝ හි සෙට් වාසෙට්ටෝ වාසෙට්ට සෙට්ටෝ ජනේතස් වාසෙට්ට මෙලවත් පරලවත් ශ්‍රේෂ්ඨ ධර්මයමයි. ධර්මයේම හිතයිශීකමට ගත්තනම් ධර්මයෙන්ම මිම්මත හොයා ගත්තනම් සමහර විට ඔබ තනි වෙයි. යාළුවෝ නැතුව යයි. නමුත් ඒක යාළුවෙක්වත් නැතුවට තමන්ට ධර්මයේ රැකවරණේ සලසන බුද්ධ දේශනාවේ තියෙන ධර්ම රැකවරණේ සලසන යාළුවාද ධර්මයේද? ධර්මයේ ආරක්ෂාව සපයන්නේ පුද්ගලෙක් නෙමෙයි. පුද්ගලයකට බෑ ආරක්ෂාව සපයන්න. ආරක්ෂාව සපයන්න පුළුවන් මොකීටද? ධර්මයට ආරක්ෂාව සපයන්න පුළුවන්. ඒක හරි අසිරිමත් දෙයක්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ සොයාගෙන ඉල්ල. දැන් බුදුරජාණන් වහන්සේ කාටවත් දේශනා කළා තියෙනවද? මහණෙනි මම රැකගන්නම් ඔබෝ. මම රැකගන්නම් ඔබෝ. මම රැකගන්නම් ඔබෝ කියලාද තියෙන්නේ? මහණෙනි තමා තමාට පිහිට කරගන්න. ධර්මයේ පීඩ කරගන්න. ඉතින් ඒ දේශනා කරපු දේ එදත් සත්‍යයි අදත් සත්‍යයි හෙටත් සත්‍යයි. ඒක කවදාවත් ලෝකේ වෙනස් වෙන්නේ නැහැ. ඒක බොරුවක් වෙන්නේ නැහැ. කාලයකට වළංගු වෙලා කාලයකට අවලංගු වෙන්නේ නැහැ. ඒවා අකාලික සත්‍ය. ඒ නිසා පින්වත්නි මේ යාළු එකතු වෙන ඒවා යාළුකම් නිසා සමහරට තමන්ගේ ජීවිතේ කාලයක් යනකොට යාළුවා නැහැ. නමුත් යාළුවා නැති වුණාට නරක යාළුවෙක් හිතවත් වුණොත්
ඒ නරක යාළුවන්ගෙන් තමන් ළඟට එන්නේ මොනවද? නරක. අන්තිමට යාළුවා ඈත් වෙනවා. තමන්ට ඉතුරු වෙනව මොකද්ද? නරක ඉතුරු වෙනවා. අන්තිමට නරක අයින් කරගන්න බෑ. තමන්ට හොඳ නරක ගැන ධර්මයේ අහද්දි පසුතැවීමක් ඇති වෙනවා. අනේ මගේ යතින් මෙහෙම සිද්ධ වුණානේ. මට ඒ කාලේ කියා දෙන්න කෙනෙක් හිටියේ නෑනේ. අනේ මට මෙහෙම වුණානේ. මම මේක මං දැනගෙන හිටියේ නෑනේ. මං දැනගෙන හිටියනම් මට මේකෙන් බේරෙන්න තිබ්බනේ. ඒ කාලේ මට මේව ගැන තේරුන්නේ නෑනේ. එහෙම සිතිවිලි එනවාද නැද්ද? එහෙම සිතිවිලි එනවා. එහෙනම් බලන්න පින්වත්නි, මේ සසර ගමනේ අපි ගත කරන ජීවිතේ සම්පූර්ණයෙන්ම බොළඳ එකක් නෙමෙයිද? සම්පූර්ණයෙන්ම බොළඳ එකක් මේ යන්නේ. අපිට මේ ජීවිතේදීම ඇස්පන අපිට අපේම අත්දැකීමක් හැටියට තියෙනවා නම්, නරක යාළුවන් නිසා සිද්ධ වෙච්ච නරක මතක් වෙනකට ශෝකයක්, හොඳ යාළුවෝ නිසා හොඳ මතක් වෙනකට සතුටක් අපේම අත්දැකීමක් හැටියට අපිට තියෙනවා නම්, අපිට පැහැදිලි නේද? එහෙනම් යාළුවත් නෙමෙයි අපිට අන්තිමට ඉතුරු වෙන්නේ. සිතකාය වචනේ මෙහෙවා යමක් කළාද, ඒ කරපු දේ නෙමෙයි එන්නේ කැරකි කැරකි කියලා. ඒක නේද අපිට තේරුම් ගන්නට තියෙන්නේ. ඒ නිසා පින්වත්නි, ධර්මයයි ශ්‍රේෂ්ඨ. කොච්චර ධර්මයේ ශ්‍රේෂ්ඨද කියනවනම්, දැන් අපි දන්නවා බුදුරජාණන් වහන්සේ නම පහළ වෙනකොට උන්වහන්සේගේ ශරීරයෙන් දිස් වෙනවා ලකුණු. ඒවට මොනවද කියන්නේ? දෙතිස් මහා පුරුෂ ලක්ෂණ. එතකොට දෙතිස් මහා පුරුෂ ලක්ෂණ තියෙන උත්තමෙක් මනුෂ්‍ය ලෝකේ උපන්නොත් ඒ උත්තමයාට තියෙන්නේ ගති දෙකයි. මොනවද ඒ ගති දෙක? ඔව්, එක් ගිහි ජීවිතයේ ගත කළොත් සක්විත රජ වෙනවා. පැවිදි ජීවිතයේ ගත කළොත් ඔව් සම්මා සම්බුදු බවට පත් වෙනවා. අරහත් සම්මා සම්බුදු බවට පත් වෙනවා. දැන් බුදුරජාණන් වහන්සේ එක දේශනාවක සඳහන් කරනවා ගිහි ජීවිතයේ ගත කරපු සක්විති රජුරුව ගැන. සක්විති රජුරුව ධාර්මිකව ඒ මනුස්ස ලෝකේ රජ කරන නිසා මරණින් මත්තේ අනිවාර්යයෙන්ම ගිහිලා උපදිනවා තවුතිසා දෙවියන් අතර. එතකොට තවුතිසා දෙවියන් අතර උපද්දවන්න උදව් කළේ කවුද? ධර්මයයි. ඊරවසි බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ තවුතිසා දෙවියන් අතර උපන්නාට ධර්ම හතරක් නැතුව එයා ඉන්නේ කියනවා. ධර්ම කීයක්ද? ධර්ම හතරක් නැති නිසා තවුතිසා දිව්‍ය ලෝකයේ දෙවියන් අතර ඉඳලා ධර්ම හතරක් නැති නිසා එයා මරණේ මැත්තේ නිරේ වුණත් යන්න පුළුවන් කියනවා. තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපදිච්ච චක්විති රජුරෝ මරණින් මත්ති නිරේත් යන්න පුළුවන් නම්, තවුතිසා දිව්‍ය ලෝකයේ ඉපදිච්ච චක්විති රජුරෝ මේ මනුස්සලෙක උපන්න මේ අපි චක්විති රජුරුත් එක්ක සංසන්දනය කළ බලද්දි අපි කවුද? ඈ ලොකු වෙනසක් නේද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන මරණින් මත්ති චක්විති රජුරෝ නිරේ උපදින්න පුළුවන්. තිරිසන් සතුන් අතර උපදින්න පුළුවන්, പ്രേත ලෝකෙ උපදින්න පුළුවන්, අපායෙ උපදින්න පුළුවන්, ධර්ම හතරක් නැති නිසා. මහණෙනි, උන්වහන්සේ දේශන මහණෙනි, මැටි පාත්‍රයක් අතට අරගෙන ගියක් ගියක් ගාන ගිහින් මිනිස්සු දෙන කිසියම් ආහාරයකින් යපිලා ওই පාරි දෙමු රෙදි කෑලි කඩමාළු එකතු කළ මහලා සූරක් ඇඳගත්තු කෙනෙක් ඉන්නවා ධර්ම හතරකින් යුක්ත ශ්‍රාවකෙක් ඉන්නවා. ධර්ම හතරකින් යුක්ත ශ්‍රාවකෙක් ඉන්නවා. ඒ හේතුව නිසා මරණින් මත්තේ නිරිය යන්නේ නැහැ කියලා. තිරිසන් අපාය යන්නේ නැහැ. ප්‍රේත ලෝක යන්නේ නැහැ. සතර පැවැටෙන්නේ නැහැ. ඒ ධර්ම හතර බුදුරජාණන් විස්තර කරනවා. මහණෙනි, ඒ තමයි බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. මොකද්ද පළවෙනි එක? බුදුරජුන් කෙරෙහි නොසෙල්ලෙන ප්‍රසාදයෙන් යුක්ත වූයේ වෙයි. නොසෙල්ලෙන ප්‍රසාදය කියන්නේ කවුරු මොනවා කිව්වත් ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි තමන්ගේ තියෙන පැහැදීම ගැන තමන්ට සැක ඇති වෙන්නේ නැහැ. වෙනස් වෙන්නේ නැහැ කියන්නේ සැක ඇති වෙන්නේ නැහැ. වෙනස් වෙන්න නම් සැකේ ඇති වෙන්න ඕනේ.
සැකයකින් තොර වෙනස් වෙන්නේ. දැන් අපි ගමු සාමාන්‍ය සැකයෙන් තොර වෙනස් සැකයයි මේ වෙනසයි අතර තීරම කියන්නේ. අපි ගමු බිරිඳකුයි ස්වාමියෙකුයි සතුටින් වාසය කරනවා. යම් තාක් සැක නැද්ද ඒ තාක් සතුට ඇත. යම් දවසක සැක කරන්න පටන් ගත්තද එදාට වෙනස පටන් ගන්නවද නැද්ද? එදාට වෙනස පටන් ගන්නවා. බුදුරජාණන් වහන්සේගේ අවබෝධය ගැන යම් දවසක සැකයක් හට ගන්නවද එදාට වෙනස හට ගන්නවා. එතකොට සැකේ හටගන්නේ නැත්තම් එයාට කියනවා නොසෙල්ලෙන පැහැදීම කියලා. එතකොට ධර්මයේ කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමකින් යුක්ත වූයේ වේ. ධර්මයේ කෙරෙහි සැකයක් හටගන්නේ. සංඥා කෙරෙහි නොසෙල්ලෙන පැහැදීමකින් යුක්ත වූයේ වේ. සංඥා කෙරෙහි සැකේ හටගන්නේ. ආරේකාන්ත සීලෙන් යුක්ත වූයේ වේ. මේ හතරට මොනවද කියන්නේ? සූතාපට්ටි අංග කියලා කියනවා. මේ හතරෙන් යුක්ත නම් මේ ආත්මය හරි කමන්නේ, ඊළඟ ආත්මය හරි කමක් නැහැ. මේ හතරෙන් අපි සමන්විත වෙන්න අපි එක එක්කෙනා දක්ෂ වුණොත් අපිට පුළුවන් අසවලා තුල මේ සූතාපට්ටි අංග හතර ඇත්තේය. ඒ නිසා මා සුගති උපදීවා. පුළුවන්ද? බෑ. ඒ හේතුව ධර්මයයි ශ්‍රේෂ්ඨ. පුද්ගලික නෙමෙයි. පුද්ගලිකුට කරන්න බෑ. මාගේ පුතා පැවිදි වී ඇත්තේ මම සුගතිය උපදීවා. පුළුවන්ද? බෑ. ඇයි? ධර්මයයි ශ්‍රේෂ්ඨ, පුද්ගලික නෙවෙයි. ඒ නිසා අපි අර පුද්ගල ස්වභාවයේ විනිවිද ධර්මයේ දකින කම්ම අර්බුදේ තියෙනවා. පුද්ගල ස්වභාවයේ විනිවිද ධර්මය කියන්නේ මේ ගුණාත්මක දෙයක් නේද කියලා තේරුම් ගත්තොත් මම ඔබට උදාහරණයක් කියන්නම්. තව හියුන්සියන් කියලා චීන යාත්‍රිකෙක්, යාත්‍රික භික්ෂුවක් ඒ ඉන්දියාවේ සංචාරය කරද්දී තැනකට ගියා. එතන පැරණි චෛත්‍යය තිබිලා ඒක විස්තරය තියෙනවා. විදුඩබ, විදුඩබ දන්නවනේ, අහලා තියෙනවනේ විදුඩබ. කාගේ කවුද? කොසල් රජුරුවන්ගේ පුත්‍රයා, වාසභකත්තියාගේ පුත්‍රයා. විදුඩබ වාසභකත්තියා කියන්නේ කවුද? මහානාම සාක්‍යා නිසා සාක්‍ය රජ මාලිගාවේ දාසියෙකුගේ කුසේ උපන්න සුරූපී කාන්තාවක්. එතකොට මෙයාගේ කුසේ තමයි උපන්නේ විදුඩබ. එතකොට විදුඩබ සාක්‍ය වංශිකේ වර වංශ කබල් ගහන්න ගිහිල්ලා වෙච්ච වින්නැහිය. මොකද එතකොට බලන්න සාක්‍ය පරපුරේත් ඒ දෝෂිත විචය හිටියනේ. මෙච්චර වටිනා ධර්මයේ තිබෙද්දි භාගතුන් වහන්සේ උපන් සාකි වංශෙත් හිටියා. මේ වංශේ ශ්‍රේෂ්ඨයි කී කී හිටපු අය. ඒක නිසා විච්ච වෙන්නේ ඇයි? මොකද්ද විදුඩබ ගිහිල්ලා අර ඥාති බලන්න ගියා. දැන් වාසභගත්තිය මග ඇරෙම හිටියේ යන්නේ නැතුව. දැන් වාසභගත්තිය දන්නවනේ තමන් කවුද කියලා. ඉතින් විදුඩබගෙන් අහනවා අනිත් රාජකුමාරවරු යන්නේ නැද්ද? මෞරජිනගේ මේ ඥාති પરම්පරාවලට යන්නේ නැද්ද කිය කියනවා. ඉතින් මෙයක් කියලා බැරිම තැන ඔන්න දනන් දිලා පිටත් කළා. දැන් ශාක්‍ය රාජධානිය කොසල් රජුරවන්ට සුංගම් කියන්නේ යම් කිසි බද්දක් ගෙවන රාජධානියක්. එතකොට ඒ ශාක්‍ය රාජධානිය කොහෙටද යටත්? කෝසල රාජ්‍යයට, මගධයටත් නෙමෙයි. කෝසල රාජ්‍යයට ඒකයි අයිති. එතකොට ඒ කෝසල රාජධානී ඊළඟ රජා වෙන්න ඉන්නේ කවුද? විදුඩබ. දැන් විදුඩබ එනකොට ඉතින් ඒ රාජ ප්‍රධානියා වාඩි වෙන ආසනේ විදුඩබ දීලා සැලකුවා. අර සමහර ඒවා තියෙනවා පින්වත්නි, මේ කර්මය කියන්නේ ඒ කර්මයට මග අරින්න බෑ. ඒ කියන්නේ මග අරින්න පුළුවන් එකක් නෙමෙයි ලෝකේ මේ කර්ම විපාක කියන ඒවා. ඒක මගහරින්න පුළුවන් වුණා නම් එහෙම ප්‍රශ්නයක් හටගන්නේ නැහැ. එක සේවකයෙකුට, රාජභටයෙකුට කඩුව මතක නැති වුණා. කඩුව පිටිය හේතු වෙලා. ඕක තමයි වෙච්ච දෝෂේ. ඒ වෙලාවේ දැන් අරගොල්ලෝ ගිහිල්ලා උත්සවය කළා, පිළි අරන් ඔක්කොම කළා. ඊට පස්සේ මේ විරුඩබයි රාජපිරිසයි පිටත් වෙලා ගියා. එක්කෙනෙකුට කඩුව මතක නැති වුණා. ඒ වෙලාවේ මෙයා කඩුව ගන්න එනකොට
බලන්න හරි පුදුමයි මේක. දාසියක් වතුර කාලයක් අරගෙන ඇවිල්ලා හයියෙන් හිනාවෙවි කෑග ගහ කියනවා, යසයි නදියෙන් වතුර ගෙනා දාසියකට ගියේ කල, දැන් කොසල් රජ මැදුරේ අග්‍ර මහේසිකාව වී ඇත. ඇයි දාසියක් දාසියකට ඉරිසියා නැද්ද? ඉරිසියා. එතකොට ඇයි මේ දාසියක් තවත් රාජ්‍යයකට ගිහිල්ලා ප්‍රධාන රාජ්‍යයට ගිහිල්ලා රැජින වුණා? එතකොට අනිත් දාසිල්ලාට ඉරිසියා නැද්ද? ඉරිසියායි. ඉරිසියාට අපහාස කරනකත් ඒ දාසියගේ පුතා ආවා නොවැ. අපේ රාජවංශේ, ශාක්‍ය රාජවංශේ මේ ආසනේ කිලුටු කොලා නොවැ කියලා අන්න වතුර කල ගෙඩිය හලලා හෝදනවර ගල් ආසනි කැටයන් කරපු වෙලාවට ඒක අහගෙන ඉන්නවා කවුද? අර කඩුව අමතක වෙච්ච කෙනා ඇවිල්ලා. එයා කඩුවත් අරගෙන ගිහිල්ලා කිව්වා, දේවයන් වහන්ස භයානක කාරණයක්. අර කුමාරයට කිව්වා, රාජකුමාරේ බිහිසුණ කරුණක් භයානකයි, මෙහෙම කියන්න නම් බෑ කිව්වා. ඔබ වහන්සේ මට අබේදානෙ දෙන්න ඉස්සෙල්ලා කිව්වා. හා ඔබට අබේදානෙ දෙනවා කියාපිය කිව්වා. ඊට පස්සේ කිව්වා, හරි මොකද්ද මේ? ඔබ වහන්සේ රාජකුමාරයන් වහන්සේ, ඔබ වහන්සේ රාජකන්‍යාවකගේ පුතෙක් නොවේ. කොහොම වදින්නද එතකොට වංශෙට? ඔන්න වංශ නිසා විනාහරි බුද්ද. ඒකට තමයි එහෙනම් ඊට පස්සේ දැනගත්ත මේ දාසියකගේ පුතේ. ඊට පස්සේ කිව්වා, හරි මං පලි ගන්නම් රාජවංශේ, මං පෙන්වන්නම් රාජවංශේ ලේවලින් මේක හොදලා කියලා ගිහිල්ලා මොකද කළේ? සීලම සාක්‍ය හොය හොයා සාක්‍යයන්ගේ බෙලි කැපුවා. බෙලි කපලා කපලා ලේවලින් මුළු ලේ ගංගාවක් කළා. එතනින් නැවතුන්නේ සාක්‍ය කන්‍යාවන් 500ක් එකතු කළා. තමන්ගේම දෙමාපිය තමන් ඉස්සරහා මැරුවා. මරලා කාන්තාව 500ක් එකතු කරන් කිව්වා, ගැට ගහපෙ මම ගත් කිව්වා. ගැට ගහලා දැන් ඇද්දගෙන යනවා. කොහෙටද මේ ගෙනියන්නේ? කෝසල රාජධානියට මේ කෙල්ලු ටික අරන් යනවා. දැන් තමන්ගේ දෙමාපිය මරලා දැම්මේ ඇස්වනා අපිට. ඊර්වසි මේ ගෑනු ළමයි විලාප දෙදී සාප කර කර යනවා. දැන් ඇදගෙන යනවා සේවකයෝ ටික මේ ගොල්ලන්ව. කවුරු බේරන්නද? කවුද ඉන්නේ? බලන්න මේ සසරි හැටි. දෙවි පෙරදත් එහෙම සිද්ධියක් දන්නවද ඔයගොල්ලෝ? අර නයිජීරියාවේ අර බොකෝ හරාම් කියන මේ ත්‍රස්තවාදී මුස්ලිම් කණ්ඩායමක් අර ගෑනු ළමගේ ඉස්කෝලයක් කල්ලලා ඒ ඉස්කෝලේ පුච්චලා ඒ ළමයි ටික ඉසුවා. කැලියට ගෙනිච්චා. ළමයි 200ක්. ඊට පස්සේ ළමයි ගැන විස්තරයක් නැහැ. එවන ඊට පස්සේ ආරංචි වුණා. ඊට පස්සේ ඒගොල්ලෝ වීඩියෝ එකක් රිලීස් කළා. ඒකේ තියෙනවා ඒ ළමයි ඔක්කොම මේ මුස්ලිම් කළා. ඒ ක්‍රිස්තියානි ළමයි. ඊට පස්සේ කියනවා මේ හිරේට වැටිච්ච ඒගොල්ලන්ගේ 200ක් නිදහස් කරන්න. එතකොට අපි මේ කෙල්ලු ටික නිදහස් කරනවා. දැන් ආණ්ඩුවෙන් උත්තර දුන්නේ නැහැ. ඊට පස්සේ දෙවෙනි වීඩියෝ එක රිලීස් කළා. ඒකේ කිව්වා අපි මේ කෙල්ලු ටික විකුණනවා. දැන් දිමාපිය මොනතරම් ගින්දරකින් ඇවිල්ලෙනවද? මේ වගේ අතනදී අර ගෑන් ළමයි ටික බැඳගෙන ඇදගෙන එනවා 500ක්. ගෑන් ළමයිව. ඉතින් අර ළමයි සාප කර කර එනවා. එනකොට විදුහඩ බෙ කිව්වා, මුංව ගෙනියන්න ඕනෙත් නැහැ. මේකුන්ගේ අත්පා කපාපියෝ කිව්වා. අර කෙල්ලු 500ගෙම අත්පා කැපුවා. කපල ගොඩ ගහලා පිටත් වුණා. භාග්‍යවතුන් වහන්සේ තමන්ගේ ඥාති සංහාරය ගැන දැක්කා. දැකලා භික්ෂුන් වහන්සේනම පිටත් කළා. එතනදී අරගොල්ලන්ගේ අතපාය කැපුවට පණ තියෙනවා. පිටත් කළා. ගිහිල්ලා මේ ඇයට සිහිය උපද්දවන්න. එතකොට අර 500ක් අතපය නැති කඳන් වලට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා ධර්මයේ කිව්වා. ඒ ධර්මය තුළ මොකද්ද තියෙන්නේ ඇත්තේ? ඔබ හිතන හැටියට ආයෙත් එන්න මෙහි. ඇවිල්ලා විසාකා සුමනා සුජාතා වගේ වෙන්න. ඈ කලට මුත් අකලට නොනස්නා උපභෝග පරිභෝග සම්පත් ලබන්න. ලස්සන රූපයක් ඇතුව ඉන්න. මොකක් වගේ එකක්ද කියවෙන්න ඇත්තේ?
දැන් දකින්ද සසර. තව මොකද්ද කියවෙන්න ඇත්තේ? මේ නොවැළිය යුතු එකක්ද දැලිය යුතු එකක්ද? මේ නොවැළිය යුතු දෙයක් කියලා දකින්ද? දැන්වත් නැවත නැවත ඉපදීමේ දෝෂය දකින්ද? මේන් ඈතර වීමේ වටිනාකම දකින්ද? භාග්‍යවතුන් වහන්සේගේ පරපුරේ සාකි වංශේ නෑදෑ වෙලා ඉපදිලත් රැකවරණයක් භාග්‍යවතුන් වහන්සේටත් දෙන්න බැරි නම්, එතකොට ඒ රැකවරණේ දුන්නේ මොකෙන්ද? අන්තිමට කිව්වා දේශසිතක් ඇති කරගන්න එපා කිව්වා. තරහසිතක් ඇති කරගන්න එපා. එතකොට ඒ අතපය අහිමි වෙලා දැන් රුධිරේ ගලාගෙන යනවා මේ අසරණ ගෑනු ළමයින්ගෙන්. ඒ ගෑනු ළමයි තමන්ගේ සීසන් නැති වෙන තුරා මෙච්සිතින් හිටියා. මරණින් මත්ති දෙවියන් අතර උපන්න. එතන තමයි චෛත්‍යයක් හදලා තියෙන්නේ. ඒ චෛත්‍ය දැකලා තියෙනවා හියුන්සිය. එතකොට දෙවියන් අතරට ඒගොල්ලන්ව ගෙනිච්චේ භාග්‍යවතුන් වහන්සේද? භාග්‍යවතුන් වහන්සේ වදාළ ධර්මයයි. එතකොට ශ්‍රේෂ්ඨ වූයේ කුමක්ද? ධර්මයයි ශ්‍රේෂ්ඨ. ධර්මයේ ඉරකල ආරක්ෂා කරලා දුන්නේ. දැන් අපි කිව්ව මෙතන හිටියනම් නෑ. මම බෑ, මම මේක අතාරින්නේ නෑ මේක. අපි අතපය කැපුවා නෑ, දැන් මැරුවා, බෙලි කැපුවා. මේක අතාරින්නේ නෑ. මේක පස්සෙන් මාත් එනවා කියලා කිව්වනම්, හිතුවනම්, පැතුවනම්, සිත පිහිටුවනම් කොහෙද? දුගතියේ. එතකොට දුගතිය ගෙනිච්ච කවුද? අධර්මය. එතකොට අධර්මයේ විසින් දුගතිය ගෙනිච්ච අධර්මයේ නායකත්වෙ දෙන්නේ දුගතිය ගෙනියන්නයි. එතකොට ධර්මයේ නායකත්වෙ දෙන්නේ සුගතිය ගෙනියන්නයි පුද්ගලෙක්ව. එතකොට දැන් හොඳට තේරෙන්න ඕනේ මේ ධර්මයේ තැවරෙන්න ඕනේ ක්‍රියාවේ මිසක් වෙන කොහෙවත් නෙවෙයි. ක්‍රියාව සිද්ධ වෙනවා වචනෙන්, ක්‍රියාව සිද්ධ වෙනවා කයින්, ක්‍රියාව සිද්ධ වෙනවා සිතින්. එතකොට මේ කයින් වචනෙන් සිතෙන් සිද්ධ වෙන ක්‍රියාව තුළ භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයේ තියෙනවා නම්, බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේ අමාරුවෙන් හරියා ඒක උත්සාහයෙන් කරනවා නම් එයා දුෂ්කර උදයක් කරනවා. මොකද ඒක ධර්මයේ තියෙන ආශ්චර්යයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මේ ලෝකේ තියෙනවා කියන යම්කිසි ආශ්චර්යයක්. මොකද ඒ ආශ්චර්යය සාමාන්‍ය ලෝකයේ තුල රාගයෙන් සතුටු වෙමින් ඉන්නේ, රාගේ අභිනන්දනය කරමින් ඉන්නේ. රාගය කියන්නේ සාමාන්‍ය සත්වයාට ආකර්ෂණීය විෂයක්. රාගය කියන්නේ මේ සත්වය ඇදී යන දෙයක් නෙමෙයිද? ඒ ඇදී යන දෙයක් කොන රාගය දුරු කිරීමට ධර්මයේ කියද්දී රාග සහිත සත්වයා රාගය දුරු කරන්නා වූ ධර්මයේ අසන්නට ප්‍රිය වෙයි. මේ ධර්මයේ ඇති ආශ්චර්යයක් කියනවා. විරාගී ධර්මයේ අසන්නට ප්‍රිය වෙයි. ඒ ධර්මයේ ඇති ආශ්චර්යයක්. ඊළඟට බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ද්වේෂයෙන් යුක්ත ධනයා එකට එක කරන ද්වේෂ සහගතව ද්වේෂෙන් ඇවිලි ඇවිලි යන ද්වේෂෙන් ඇවිලෙන් වැඩි වැඩි වෙහෙලා ගන්න ඕනේද? නෑ, සුළු මොහොතකින් ද්වේෂය කියන එක ඇවිලි යනවා. එකට වැඩි වෙලාවක් යන්නේ නෑ. එබඳු ජනයා අතර ද්වේෂ ප්‍රහාණය පිණිස යම් ධර්මයක් කියනවාද, ඒ ද්වේෂයේ ප්‍රහාණය පිණිස තියෙන ධර්මය අහන්න ආසා කරනවා. ඒක ධර්මයේ තියෙන ආශ්චර්යයක් කියනවා. ඊළඟට මේ මුලාවටපත් වී යන මිනිසයා සත්වයා අතර මුලාව දුරු කරන්නා වූ යම් ධර්මයක් ඇද්ද, ඒ ධර්මයේ ඇහෙනකොට ඒ ධර්මයේ අහන්න ආසා කරනවා. ඒක ආශ්චර්යයක් කියනවා. ඉතින් එහෙම බලද්දී පින්වත්නි, ඒ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මයේ කොච්චරනම් ශ්‍රේෂ්ඨ වූ දෙයක්ද? ඒ ශ්‍රේෂ්ඨ වූ ධර්මයේ තුල අපිට පුළුවන් නම් පුළුවන්කමක් අපි ඇති කරගත්තොත් මේ භාග්‍යවත් අරහත් ගෞතම සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධයේ සත්‍යයයි කියලා සැක නොකරන්න අපි පුරුදු වුණොත් උන්වහන්සේගේ
ඒ ධර්මය සත්‍යයි කියලා ඒක නිසක භාවයට පත් වුණොත්. මොකද නිසක ඒ ඊළඟට ඒ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා සත්‍යයි කියලා නිසක භාවයට පත් වුණොත් ඒ නිසක භාවයේ තියෙන වාසිය මොකද්ද? නිසක භාවයට පත් වුණාට පස්සේ එයාට පහසුවක් තියෙනවා. පහසුවෙන් වාසය කරනවා. පහසුවෙන් වාසය කරන්නේ මොකද? සැකයක්. සරල දෙයක් මම කියන්නේ, ස්වාමියායි බිරිඳයි වාසය කරනවා නම් පහසුවෙන්, ඒ පහසුවෙන් වාසය කරන්නේ ඕනෝන් කෙරෙහි විශ්වාසයක් නැත්තම්. විශ්වාසයක් නැත්තම් පියවරක් පාසා සැකේ හට ගන්නවා. සැකේ හටගත්තාම පහසුවක් තිබේද? අපහසුයි. ධර්මයේ තුල සැකේ හටගත්තොත් එයාට පහසුවක් නැහැ. එයා තෘප්තියකටපත් වෙන්නේ නැති, පහසුවක් නැති ජීවිතයක් ගෙවනවා. එයා හැමතිස්සෙම සැකයකින් වාසය කරන මේ මෙත්තර දැන් මම මෙහෙම ධර්ම ඉගෙන ගත්තා, තාම මට මේක කරගන්න බෑ, මේක කොහොමද, අරක කොහොමද, මේක කොහොමද කී කියා කල්පනා කරමින් ඉන්නවා. නමුත් බලන්න අර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල උන්වහන්සේ පෙන්වා දෙනවා මොහොතකට හරි අනිත්‍යෙන් සිහි කරගන්න දක්ෂණං හේතුන් නිසා හටගන්නවා, හේතු නැතිවීමෙන් නැති වෙනවා යන කියන කාරණේ තමන්ගේ සිතේ මොහොතකට හරි තේරුම් ගන්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ස්පී හෙලන මොහොතක් හරි. දේශනාවේ තියෙන එහෙම ස්පී හෙලන මොහොතක් හරි එහෙම හිතා ගන්න පුළුවන් නම් මිනිසියෙකුට එයා යථාර්ථයට ලං වෙනවා. එහෙම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල හොඳට පෙන්වා දීලා තියෙනවා. මොකද හේතුව මේකේ හේතු වලින් මේවා සකස් වෙලා හේතු නැති වුණාම නැති වෙන මං ඔබට තව කියන්න කාරණයක්. නාගසේන මහරහතන් වහන්සේගේ ගහන බිලිදු රජුව මේ ඇසකන නාසයේ දිවකය මනස හටගත්තේ එකම කර්මයකින්ද කියලා. එතකොට නාගසේන මහරහතන් වහන්සේ පිළිතුරු දෙනවා, නෑ එකම කර්මයකින් නෙමෙයි කියනවා. විවිධ කර්ම වලින් කියනවා. ඒ කියන්නේ නංග අපේ ඇස් දෙක හටගන්න හේතුවලා තියෙන එක කර්මයක්. කන් දෙක හටගන්න ඒක කර්මයක්. නාසය හටගන්න ඒක කර්මයක්. දිව හටගන්න ඒ වගේ විවිධ කර්මයන්ගේ එකතුවක් තමයි මේ ජීවිතය කියලා කියන්නේ. එක්තරා අවස්ථාවක බුදුරජාණන් වහන්සේ ගාවට භික්ෂුන් වහන්සේ නමක් ඇවිල්ලා නෝකඩුවක් කිව්වා. කියන භාග්‍යතුන් වහන්සේ මට දිවස් ලබන්න කියා දුන්නා. නමුත් මට දිවස් පෙවුනට මේ දිවසින් පෙවුනට මට ඇහෙන්නේ නැහැ. ඇහෙන්නේ නම් මොකද්ද උනේ? දිවකන. මට දිවකන ලබා දෙන්න භාග්‍යතුන් වහන්සේ උපදෙස් දෙන්නේ නැති ඇයි කියලා නිකන් නෝකඩු කිව්වා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා, භික්ෂුව දිවකන ලබන්න ඔබ රැස් කරපු පිනක් නැහැ කිව්වා. එහෙනම් බලන්න දිවසටත් පිනක් ඕනේ. දිවකන ලබන්නත් පිනක් ඕනේ. පරසිද්ධාන්නා නෝන ලබන්නත් ඒ වගේ දෙයකටත් වෙන එක ස්පෙෂල් එකනේ. සාමාන්‍ය පින ගැන අපි කතා කළොත් ඇහින් පෙනුමක් ගන්නත් පිනක් ඕනේ. සමහර අයට ඇස් පේන්නේ නැහැ. හොඳට කන් ඇහෙනවා. හොඳට අතපය වැඩ කරනවා. සමහර අය ඉන්නවා හොඳට ඇස් පේනවා. කන් ඇහෙන්නේ නැහැ. සමහර අය ඉන්නවා ඇසුත් පේනවා කනුත් ඇහෙනවා කතා කරන්න බෑ. සමහර අය ඉන්නවා හොඳට ඥාණ තියෙනවා ඇඟපත දුරවලයි. ওই බ්‍රිතාන්‍යෙ ඉන්නවා ලෝකෙ ඉන්න හොඳම විද්‍යාඥයා හොෆ්කින් කියලා. ලෝකෙ ඉන්න වර්තමානයේ ලෝකෙ ඉන්න ওই ඇල්බර්ට් අයින්ස්ටයින්ට පස්සේ පහළ වෙච්ච හොඳම විද්‍යාඥයා එංගලන්තෙ ඉන්නේ. එයාට ඇවිදින්න බෑ. අතපය උස්සන්න දිගාරින්න බෑ. කතා කරන්න බෑ. ලෝකෙ හොඳම විද්‍යාඥයා. බලන්නේ කැහෙටි කර්මයේ හැටි. ඒ වගේ එතකොට කර්මෙන් තමයි හැම මේ අපේ කර්මාණු රූපෝ තමයි අපි ඇස් දෙක සකස් වෙලා තියෙන්නේ. කන් දෙක, නාසය, දිව, ශරීරය, මනස සකස් වෙලා තියෙන කර්මාණු රූපෝ. මේ කර්මාණු රූපෝ සකස් වෙච්ච දේ තුල නැවත නැවත හැදෙන්නේ කර්මයක්මයි. කර්මානුරූපව සකස් වෙච්ච දෙයක් තුල නැවත නැවත හැදෙන්නේ මොකද්ද? කර්මයක්මයි. එතකොට යම් කිසි ක්‍රියාවකින් පින්පව් දෙකම හැදෙන්නේ නැත්තම්
මොකද වෙන්නේ? යම් කිසි ක්‍රියාවකින් පින් හැදෙන්නේ නැත්නම් පව් හැදෙන්නේ නැත්නම් මොකද වෙන්නේ? ඒ කර්මයට මොකද වෙන්නේ? ඒ කර්මෙ නැති වෙලා යනවා. කර්මශේ වෙනවා. රහතන් වහන්සේට පිනක් හැදෙන්නේ නැහැ ක්‍රියාවෙන්. පවක් හැදෙන්නේ නැහැ කර්මශේයි. ඒ කර්මශේ වෙන්නේ මොකද? මොකෙන්ද? ආර්ය ශ්‍රාංගික මාර්ගයේ සම්පූර්ණ වීමෙන් තමයි කර්මශේ වෙලා ගියේ. එතකොට බලන්න පින්වත්නි, පුද්ගලයා තුළ තියෙන කර්ම බලය ශේ කරන්න පුළුවන් දෙයක් තමයි භාග්‍යතුන් වහන්සේ වදාළ ධර්මය. ද සතර අපායට ඇදගෙන යන කර්ම බලය ශේ කරන්න පුළුවන් සෝතාපට්ටි අංග හතරට. සෝතාපට්ටි අංග හතර ඇති වුණොත් එයාට සක්කාය දිට්ඨියත් නිරුද්ධ වෙනවනම්, විචිකිච්ඡාවත් නැති වෙනවනම්, සීලබ්බත පරාමාසත් නැති වෙනවනම්, එහෙමනම් එයාව සතර අපාය ඇදගෙන ගිල තියෙන පුද්ගලෙ නෙමෙයිනේ. අකුසල ධර්මයක් විසින්නේ ගෙනිහිල්ල තියෙන්නේ. සක්කාය දිට්ඨිය, විචිකිච්ඡා, සීලබ්බත පරාමාසකින අකුසල තමයි මෙයාව ගෙනිහිල්ලා තියෙන්නේ. ඒ අකුසල ප්‍රහාණය වෙච්ච ගමන් ගමන නැවතිලා. ඊට පස්සේ එයා සෝතාපන්න වෙලා, ඊට පස්සේ එයාට පුළුවන් වුණොත් රාග දේශ මොහව තුනී කරන්න, ඊට පස්සේ ආයෙ එකපාරයි ඉන්න මනුස්ස ලෝකෙට එන්නේ. අපි කියමු ඊට පස්සේ ආ රාග දේශත් ප්‍රහාණය කරනවා කියලා. එතකොට මොකද වෙන්නේ? අනාගාමි. අනාගාමි වුණාට පස්සේ ආ කාමලු සතර අපාය කොම මිදුණා, කාම ලෝකිනුත් මිදිලා. එතකොට බ්‍රහ්මතලයට යාවි. එයා මරණින් මතු යන්නේ. එතකොට කවුද යවරා යන්නේ? ධර්මයයි. මෙතෙක් කල් පින්වත්නි අපි වාරගෙන ගිහිල්ලා තියෙන්නේ ධර්මෙමයි. මරණින් මත්තේ පුද්ගලයා දුගතිය අරන් යන්නේත් ධර්මයයි. පුද්ගලයා සුගතිය අරන් යන්නේත් ඒකයි. අපිට මේ සුගතිය දුගතිය දෙක තීරණය වෙන්නේ ධර්මය නම්, ධර්මය කියලා කියන්නේ ක්‍රියාත්මක වෙන දෙයක් නම්, ඒ ක්‍රියාත්මක වෙන දෙයට උපකාර වෙන්නේ ආශ්‍රය නම්, ආශ්‍රය වැරදුනොත් ඔක්කොම වැරදිනවා. ආශ්‍රය වැරදුනොත් ඔක්කොම වැරදිනවා. ධර්මය කියලා ආශ්‍රය, ධර්මය කියලා අපි ධර්මය නම් අපිට මුල් තැන දෙන්න ඕනේ. එහෙනම් කවුරු ආශ්‍රය කළත් මුල් තැන දෙන්න ඕනේ මොකේදද? ධර්මයටමයි. ආශ්‍රය කරන කෙනාට නෙවෙයි. ආශ්‍රය කරන කෙනාට මුල් තැන දුන්නොත් මොකද වෙන්නේ? අපිට ධර්මීය අධර්මීය පිළිබඳ විනිශ්චයකට එන්න බැරුව යනවා. ඇයි? ආශ්‍රය කරන කෙනා මෙයා හොඳයි, මෙයා බොහෝ කලක් මා සමග හිටියා, මෙයා මට ආදරෙන් සැලකුවා, ඒ නිසා මෙයාව මට අත්හරින්නට නොහැකිය කියලා සමහරට යාව අපි අල්ලන් ඉන්නවා. නමුත් ඒ තුළ අපිට අකුසල් වැඩෙනවා නම් අන්තිමට යා අහිමි වෙනකොට අපේ ජීවිතයේ තීරණාත්මක සාධකී වෙන්නේ යා නෙමෙයි, අපි තුළ ක්‍රියාත්මක වෙච්චදී. එහෙම නේද වෙන්නේ? සමහර අවස්ථාවල් තියෙනවා, සමහර ළමයි මගෙන් ඇවිල්ලා සමාවිලෙනවා. අනේ ස්වාමීන් වහන්සේ, මේ වහන්සේ මේ හොයාගෙන ආවේ සමාව වෙන්න. මම ඇයි කියලා මම දන්නේ නැහැ. මේ හොඳටම බැනලා මට. මම ඇයි දන්නේ නැහැ, මේ යාළුවෝ කියපු නිසා බැන්න. මං ආහා ඉතින් ආ සමාව දීලා හොඳයි යන්න කියලා යවනවා. ඒතර බලන්න පසිතැවෙන්න ගොඩක් ඉතුරු කරගත්ත යාළුකමින්. දැක්කද? ඒ කියන්නේ මේ කවුරු හරි කියන දෙයකින් Taman තුල අකුසලයක් හට ගන්නවා කියලා Taman දන්නේ. ආශ්‍රය තුලින් ඇති කරගන්න ක්‍රියාව තුල තමන්ගේ ජීවිතයේ තීරණාත්මක සාධකයේ සකස් වෙනවා කියලා තමන් දන්නේ නැහැ. බය යම් මොහොතක දැනගත්තාද? දැනගත්ත මොහොතේ තමන් ප්‍රමාද නම් තමන්ට කරන්න කිසිම දෙයක් නැහැ. ඒ නිසා ආශ්‍රයේදී අපි තීරණය කරන්න ඕනේ කොහොමද? යම් ආශ්‍රයකින් අපේ කුසල් වැඩිද, අකුසලයට අනුබලයක් නොවේද? අඩු ගන්න අකුසල් ප්‍රහාණය නැතත් අකුසලයට අනුබලයක් නොවේද, කුසලයට අනුබලයක් වෙයිද? ඒ ආශ්‍රය මැනවි. යම් ආශ්‍රයකින් අපේ අකුසල් ප්‍රහාණය වෙයිද, කුසල් වැඩිද? ඒ ආශ්‍රය අතිශයම උත්තමය. යම් ආශ්‍රයකින් අපිට සසරේ බිය උපදීද, නිවනෙහි සිත පහදීද, සතර අපායෙන් ඈතර වෙන මාර්ගයේ අසයිද? ඒ ආශ්‍රය පතපත සිටිය යුතු දෙයකි.
එහෙම නැද්ද? ඒ මොකද හේතුව? ඒ ආශ්‍රය තමයි අපට උපකාරී වෙන්නේ. දැන් මිහිඳු මහරහතන් වහන්සේ මේ කාලේ සංඝ පිරිස, ඒ කාලේ හිටපු පිරිස ආශිරු කරපු නිසා, ඒ ආශ්‍රය නිසා බොහෝ පිරිසක් යහපත් වුණා. මොකද හේතුව? මිහිඳු මහරහතන් වහන්සේගේ ආශ්‍රයෙන් ඒ කාලේ හිටපු පිරිස භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ලං වුණා. එතකොට යම් ආශ්‍රයකින් භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට ලං වුණා නම් ඒ ආශ්‍රය දුර්ලභ වූ ආශ්‍රයක්. යම් ආශ්‍රයකින් සත්පුරුෂයා ඈත් වුණා නම්, සත්පුරුෂය අඳුනගන්න බැරි වුණා නම්, ඔව් සත්පුරුෂ ධර්මයේ අඳුනගන්න බැරි වුණා නම්, සත්පුරුෂ මාර්ගයේ අඳුනගන්න බැරි වුණා නම්, ඒ ආශ්‍රය තුල තමන්ගේ ජීවිතේ වෙනසක් ඇති කරන්නේ නැහැ. වෙනසක් ඇති කරගන්න පුළුවන් කමකුත් නැහැ. ඒ නිසා දැන් ඔබ දන්නව ඇති, අපි දහම් පොත්පත් ලියලා මේ ධර්මයේ බුද්ධ වචනේ ත්‍රිපිටකයේ තේරෙන භාෂාවට හරවලා තියෙන මොකද මේ? කුසල් අකුසල්, හොඳ නරක, යහපත අයහපත, මාර්ගය අමාර්ගය තෝරලා දෙන්නයි. මොකද ඒක තේරුනොත් තමයි ඒක ඉගෙන ගන්න. අපි ඔබට මම මේ වචනේ කියන තේරෙන එක, ඒක ඒ භාෂාවෙන් තේරෙන විදිහට කතා කළොත් තමයි අපිට අර්ථය තේරුම් ගන්න පුළුවන් වෙන්නේ. නැතුව අපිට කවුරුවත් පිහිට වෙන්නේ නැහැ ධර්මයට. ඒකයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. උන්වහන්සේ දේශනා කළේ කොහොමද? අත්ථ දීපා භික්ඛවේ විහරත, අත්ථ සරණා අනඤ්‍ය සරණා, මහණෙනි තමාව දීපේ කොට වාසය කරව. තමාව සරණ කොට වාසය කරව, අන් කෙනෙක් සරණට නොගනිව්. ධම්ම දීපා විහෙරත, ධම්ම සරණ අනඤ්‍ය සරණ, ධර්මයේ පිහිට කොට, ධර්මයේ දිවයිනක් කොට වාසය කරව. ධර්මයේ සරණට ගනුයු, වෙන දෙයක් සරණට නොගනිවු. ඒ වගේ බුදු වදනක් පිටවෙන්න උන්වහන්සේගේ මුවින්. එතකොට මොකද හේතුව? මේ ධර්මයමයි අනාගතයේත් අපිට පිළිසරණ පිණිස පවතින්නේ ධර්මයමයි. ඉතින් ධර්මයේ අල්ලගන්න අපේ තුල යම්කිසි දක්ෂතාවයක් තියෙන්න ඕනේ. මොකද මේ දක්ෂතාවය මං කිව්ව එකයි. දැන් අපිට ඇහැට බාහිර ලෝකෙක මොනතරම් විචිත්‍ර දර්ශන තිබ්බත් පෙනීමේ හැකියාවක් ඇහි නැත්තම්, බාහිර ලෝකෙ මොනතරම් සුන්දර දේවල් දකින්න තිබ්බත් පෙනීමේ හැකියාවක් ඇහි නැත්තම්, යා ඒ සුන්දර දේ අත්විඳීද? නෑ. මොනතරම් මිහිරි මధుර මනෝහර දෙයක් ශබ්දයක් හැටියට තිබුණත් එයාගේ කන් දෙක ඇහෙන්නේ නැත්තම් එයාට ඒක අත්විඳින්න පුළුවන්ද? බෑ. මොනතරම් ප්‍රණීත දෙයක් තිබ්බත් වේලා පියලා දිවපණ නැත්තම් එයාට ඒක රස විඳින්න පුළුවන්ද? බෑ. මොනතරම් ශ්‍රේෂ්ඨ දෙයක් තිබ්බත් නෝනින්ම නිහි කරන්නේ නැත්තම් එයාට ඒක අල්ලන්න බෑ. ඒක අහුවෙන්නේ නැහැ. ඒක තේරුම් ගන්න බෑ. ඒ නිසා නෝනින්ම නිහි කරනවා කියන එක බාහිර කෙනෙක් ගෙනල්ලා දෙන්නේ නැහැ. ඇඟ ඉල්ලන්නෙත් නැහැ, ඇලවෙන්නෙත් නැහැ. ඒ නෝනින්ම නිහි කරනවා කියන එක තමන්මයි කරගන්න උවමනා. හැබැයි තමන්ට නෝන තියෙනවද නැද්ද කියන එක ගැන ඒකාන්ත විනිශ්චයකට යන්න එපා. ඒ කියන්නේ මට නෝන තියෙනවා, මට වරදින්නේ නැහැ, මට නම් හරි කියලා තමන් පිළිබඳ විනිශ්චයකට යන්න එපා. තමන්ට නෝන තියෙනවා කියලා, තමන්ට නෝන තියෙන කියලා විනිශ්චයකට යන්න එපා. විනිශ්චය කරන්න ඕනේ තමන් තුලින් නෙමෙයි, තමන්ගේ අතීතය තුලින්. අතීතයේ තුල තමන් කියපු කරපු දේවල් දිහා තමන් බැලුවොත් තමන් නෝනක්කාරයෙක්ද නැද්ද කියලා තමන් දන්නවා. ඒක බාහිර කෙනෙකුට තමන්ට අපි සාක්ෂි වෙන්න යන්න ඕනේ නැහැ. ඒ තමන්ගේ ජීවිතයේ තුල වැඩිපුර සිද්ධ වෙලා තියෙන නුවණින් තොර ක්‍රියාද, නුවණින් යුක්ත ක්‍රියාද කියන විනිශ්චය දන්නේ කවුද? තමන්මනේ. ඒ නිසා ලෝකෙට මම කිව්වට හරියනද මම නෝනක්කාරයෙක් නෝනක්කාරයෙක් කියලා? ඒක වැදගත් නෑ. තමන්ගේ ක්‍රියාව මත තමන්ට අතීතයක් තියෙනවා. මේ අතීතයේ තුල තමන් කරපු දේවල්, තමන්ගෙන් වෙච්ච වැරදි, තමන්ගේ යහපත, තමන්ගේ හොඳ, තමන් මෙනෙහි කරන දේවල්, තමන්ට වරදින දේවල්, මේ සියල්ල පිළිබඳ ලෝකේ, තමන්ගේ ලෝකයේ පිළිබඳ අතීතේ ගත්තොත් එහෙම දැන් ඉන්නේ දොරටුවක නම් ආපස්සට හැරිලා බැලුවොත් ගේ ඇතුළේ. එතකොට ඒ ඇතුළේ තමන් කරපු දේවල් වල චිත්‍රපටිය තියෙනවා. ඒකින් තමයි තමන් විනිශ්චයකට එන්න ඕනි තමන් නුණක්කාරයෙක්ද නැද්ද කියලා.
එහෙම ගත්තොත් එහෙම අපිට අපි නුවණක්කාරයෝ කියන එකටද යන්න වෙන්නේ නැවත සිටිය යුතුයි කියලාද? ඈ නැවත නැවත සිටිය යුතුයි නුවණ තියනවාද කියන කරුණ ගැන. මොකද එච්චරටම තමන්ගේ ජීවිතය ගත්තොත් තමන් පාවිච්චි කරලා තියෙන්නේ නුවණ නෙමෙයි. එහෙමනම් අපිට අපි පාවිච්චි කරලා තියෙන නුවණ නෙමෙයි නම් අපිට තමන් පිළිබඳ විනිශ්චය කරන්න බෑ තමන් ඥානවන්තයි කියලා. එහෙනම් අපි මේ විනිශ්චය පවරන්න ඕනේ තමන්ට නෙමෙයි ධර්මයටයි. ධර්මයෙන් අපි ගන්න ඕනේ. ධර්මය කියන්නේ මොකද්ද? අපිට පුළුවන් නම් ඊර්ෂ්‍යා නොකර ඉන්න, හොරකම් නොකර ඉන්න, අනුන් පිරිසක් එකතු වෙලා අනුන්ට නිඳා කරද්දි ගරහද්දි ඇහුන්නේ වගේ ඉන්න පුළුවන් නම්. අපි කියමු පිරිසක් එකතු වෙලා පිරිසක් එකතු වෙලා කාට හරි ලොකුවට ගරහනවා අපහාස කරනවා කියමු. තමාත් හොට දාන්න ගියොත් ඒකේ කොටස්කාරයක් වෙනවද නැද්ද? තමන්ට පුළුවන් නම් එතනම ඉඳින්න මුකුත් ඇහුන්නේ නැහැ වගේ. එහෙමත් ඉන්න පුළුවන්කමක් තියෙනවද නැද්ද? මිනිස්සුන්ට එහෙමත් ඉන්න පුළුවන්කමක් තියෙනවා. මම කියේ කුසල් පැත්තේ විතරක්, බයට නෙමෙයි. කෙනෙක් බයට එහෙම ඉන්න මේක නීච ගතියක්. එහෙමනේ මේ කියන්නේ. කුසල් මේ මම මේකට අත දාලා මගේ නිකන් හිත සෞතු කරගන්නවා මං. මීට වඩා හොඳයි මම මේක ඇහුන්නේ වගේ ඉන්නවා කියලා එහෙම ඉන්න පුළුවන් නම් එයාට ඒක එක්තරා දක්ෂකමක් තමාට මේ කාලේ තියෙන තමන්ගේ ගැළවීමට. මොකද හේතුව තමන්ගේ රැකවරණේ සලසාගත යුත්තා ඒ තමන්ට තුර තමන් තුළ ධර්මයක් හටගත්තොත් ඒ ධර්මයේ අන්තිමට තමන්ගේ ජීවිතය සම්බන්ධයෙන් තීරණය ගන්නේ තමන් සුගතිය යනවාද දුගතිය යනවාද කියන තීරණය කරන්නේ කවුද? බාහිර කෙනෙක් නෙමෙයි. තමන්ගේම ක්‍රියාව. එතකොට තමන්ගේම ක්‍රියාව තුළ තමන්ට දකින්න ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේ කිරේ සැක නැති පැහැදීමක් මට තියෙනවා. තමන්ගේම ක්‍රියාව තුළ තමන්ට දකින්න ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ධර්මය ගැන සැක නැති පැහැදීමක් මට තියෙනවා. තමන්ගේ ක්‍රියාව තුළම තමන්ට දකින්න ලැබෙනවා නම් භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රාවක සංඝයා කෙරෙහි සැක නැති පැහැදීමක් මට තියෙනවා. මේ ධර්ම මාර්ගය තුළ මම කයින් වචනෙන් සංවර භාවයකට නිතරම පත් වෙලා ඉන්නවා කියලා තමන්ට තමන් පිළිබඳව පේනවනම් ඒ පේන්න නම් තමන්ගේ අතීතය කරහන් එක වෙන්න තියෙන්නේ නේ. එතකොට තමන්ට තමන් පිළිබඳ පේනවනම් එහෙනම් තමන්ට තමන් පිළිබඳ බයක් හටගන්නේද නෑ. ඇයි හේතුව? බයක් හටගන්න හේතු වෙන කාරණාවක් එතන නැති නිසා. දැති ගැනීමක් හටගන්න කාරණාවක් එතන නැහැ. අපි කිව්ව තමන්ට එහෙම සිහි කරගන්න බැරුව තමන්ගේ දෝෂයම එනවා නම් ඉස්සරහට අනේ මගේ යතින් මෙහෙම වුණා. මගේ යතින් මෙහෙම වුණා. මම මෙහෙම කළා. මම මෙහෙම කළා කියලා තමන්ගේ දෝෂෙම ඉස්සරහට එනවා නම් එතනයි දෝෂයක් ඉස්සරහට આવොත්, සැකයක් ඉස්සරහට આવොත් හිත චංචල වෙනවාද? හිත නිශ්චල වෙනවාද? හිත චංචල වුණාට පස්සේ තීරණේ අවිනිශ්චිතයි. මම ඔබට හොඳ සාධාරණ කරුණක් කියන්නම්. මේ හිත චංචල වීම ගැන ඔන්න මේක 1985 වගේ මම හිතන්නේ විශේරුවිල ඉඳෙද්දී ඔන්න මේ LTT ප්‍රශ්නේ පටන් අරගෙන බෝම්බ ගහලා දැන් ඉතින් මිනිස්සු හොගාලා යනවා ගෙවල් අතරලා දදා යන්න පටන් ගරන්. අපි පන්සලේ ඉඳින් මමයි තව ස්වාමීන් වහන්සේනමකේ කතා කරගෙන හිටියා ඒක කාමරයක. තවත් කාමරයක ඉස්කෝලේ හාඳු කෙනෙක් හිටියා. උන්වහන්සේ සිවුර ඇඳ උඩ දාලා ආදෙනි පිටින් පුටුවේ වාඩි වෙලා දාඩි නිසා මම දවල් 10ට විතර මං හිතන්නේ මේ සිද්ධිය. පොතක් කියවකෝ හිටියා. එක පාට ඩම් ගාලා මහා විශාල සද්දයක් ඇහිලා බිත්ති ඔක්කොම හිල්ලා ගියා. එතකොට මේ ළමේ කෑ ගහගෙන ආවා කොටි ගහනවෝ කියාගෙන කෑ ගහන් ආවා. එනකොට මිනිස්සු ඔක්කොම චූටි ළමයි පවා කිරිසප්පිය වඩාගෙන මේ කැලෑවේ කටිපඳුරු අස්සට දිව්වා. මට එක පාඩම. එතකොට මවත් එක්ක කතා කරගෙන හිටපු ස්වාමීන් වහන්සේ එවෙලම කාමරෙන් එළියට පැන උන්වහන්සේ දිව්වා. කොහේ දිව්වද කියලා හොයාගන්න බෑ. මට ඇතුණා තද පිපාසයක්. මම බැලු දැන් පිපාසෙන් දැන් වෙඩිකයොත් වෙඩිකයම පිපාසෙ දෙකක්නේ. මම හිතුවා එහෙනම් ඉස්සෙල්ල වතුර ටිකක් බොනවා කියලා. මම දුවලා ගිහිල්ලා වතුර පිව්වා.
වතුර බොන අතරේ ඉස්කෝලේ හාමුදුරුවෝ කලබල වුණා දැන් කොටි ගහනවනේ. සිවුර වෙන්නේ ඇඳුඩේ සිවුර. සිවුර හොයාගන්න බෑ. කලබලිය ගැන මම ඔබට මේ කියන්නේ මේ. දොර රෙද්ද තිබ්බක දැනෙලි. දොර රෙද්ද ගත්තා. අරගෙන දොර රෙද්ද ගුලි කරන් දිව්ව කැලේ. දැන් ඔන්නේ ආරංචිනා අට්ටික වෙලාවකින් කොටි ගහලා නැහැ මේ ඈත මේ මේ යුද ටැංකියක් පුපුරවලා කියලා. දැන් අපි ඉන්නවා ඉස්කෝලේ හඳුරු නැහැ. ඇයි මේ ඉස්කෝලේ හඳුනට එන්න විදියක් නැහැ. ඇයි මේ හේතුව? දොර ඉද තමයි හරංගින් තියෙන්නේ. කලබලෙට මේ හිත මෙච්චර සිවුරයි දොර ඉදයි හොයාගන්න බැරි නම් එහෙනම් මේ හිතේ අකුසල් හට අරගෙන කලබල වෙච්ච වෙලාවට යම රජුරුවන්ගේ යම දූතයෝ ඇවිල්ලා තමන් ඉස්සරහා පෙනී හිටියොත් යම දූතයෝ ඇවිල්ලා දැන් ලෑස්තු වෙයන් කියලා සීහ උපදීද? එක්කෙනෙක් දෙන්නේ නෙමෙයි මැරෙන්නේ නිරේට යන්න. එක්කෙනෙක් බුද්ධ කාලේ එක බ්‍රාහ්මණෙක් ඇවිල්ලා අහනවා භාග්‍යවතුන් වහන්සේ අන්‍ය මත දරන අන්‍ය දෘෂ්ටි දරන අන්‍ය ෘචිකත්වයක් ඇති අය නිවන් අවබෝධ කළා තිබේද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා බ්‍රාහ්මණය අන්‍ය මත දරන අන්‍ය දෘෂ්ටියක් දරන අන්‍ය ෘචිකත්වයක් ඇති කිසි කෙනෙක් නිවන් දැක්කේ නැත. ඊට පස්සේ ආන භාග්‍යතුන් වහන්සේ අන්‍ය මත දරන අන්‍ය දෘෂ්ටික වූ අන්‍ය ආගමික වූ කෙනෙක් මරණින් මත්තේ දෙවියන් අතර ඉපදී ඇද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කරන බ්‍රාහ්මණය මම 91 කල්පයක් ආපස්සට බලමි. එක්කෙනෙක් ඉපදී ඇත්තේය. 91 කල්පෙට එක්කෙනෙක් ඉපදී ඇත්තේ ඔහුද කර්මයක් කර්මේ ඵලයක් විශ්වාස කළ කෙනකි. මේ වෙද්දී කර්මයේ කර්මඵල විශ්වාසයේ බෞද්ධයන් genuත් ඇත් වෙලා අනිත්‍ය ගැන කවර කතාවද? ඒ නිසා මේකේ සුගතියත් අහිමි වෙච්ච ලෝකෙක නිර්පල්ලන් ඇවිල්ලා යමපල්ලෝ ඇවිල්ලා හා දැන් ලෑස්තිවයන් කිව්වොත් රතු ඇඳගෙන කඩු අරගෙන ඇවිල්ලා තමන් ගාවට ඇවිල්ලා කිව්වොත් මරණාසන්න වෙච්ච වෙලාවේ තමන් ගෑස් දෙක වෙහිගෙන ඇඟට තමන්ට පේන්නේ ඒක නං. ඒ වෙලාවට හා හා මගේ යාළුවෝ කියපු නිසා මම මේ දේ කළේ. ඒ නිසා ඒ යාළුවෝ මොන ගෙහි අසා එන්නම් මං. පුළුවන්ද එහෙම? බෑ අනේ මං නොදැන මේක කළේ. කිසි කතාවක් නැහැ. ඒ නිසා මෙලොවත් පරලොවත් ශ්‍රේෂ්ඨ වන්නේ ධර්මයයි. මරණාසන්න වෙද්දී තමන් ළඟට එනවා දෙවිවරු. ඇවිල්ලා මල් මාල අරගෙන ඇවිල්ලා කියනවා පින්වත ඔබ වෙනුවෙන් දිව්‍ය විමානයක් සූදානම් ඇත. එතකොටත් ඇස් වාගෙනදී තමන්ට පේන්නේ ඒක. එතකොට තමන්ට තියෙන්නේ මොකද්ද? තමන් රැස් කළා වූ පින විපාක දෙනවා. රැස් කළ වූ පින සතුට ලබා දෙනවා. රැස් කළා වූ පින තමන් වාරගෙන යනවා. මේ ලෝකේ මනුස්ස ලෝකෙින් දෙද අපි මොනතරම් වාද විවාද කල්ල කෝලහල තර්ක විතර්ක මොනතරම් කර කර හිටියත් තමන්ගේ ක්‍රියාව තමන්ට ඕනේ තමන්ගේ යන මාර්ගයේ සලසා දෙයි. එතකොට ක්‍රියාවක් නම් මේක කරන්නේ පුද්ගලයෙකුගේ ෘචිකත්වයක් නෙමෙයි ඉස්සර වෙලා තියෙන්නේ ක්‍රියාවයි. ෘචිකත්වනුත් කරන්න පුළුවන් හොඳ ක්‍රියාව. දැන් හොඳ ක්‍රියාව ෘචිකත්වෙන් කරාම ඒකට කියනවා ඉර්ධිපාද කියලා. ඡන්ද ඉර්ධිපාද. කැමැත්තෙන් ආසාවෙන් ධර්ම මාර්ගය යනවා. අදිෂ්ඨානෙන් ධර්ම මාර්ගය යනවා. චිත්ත ඉර්ධිපාද. වීරියෙන් ධර්ම මාර්ගය යනවා. විරි ඉර්ධිපාද. නෝණින් විමසීම සහ කල්පනා කර කර ධර්ම මාර්ගය යනවා. විමංසා ඉද්ධිපාද. එහෙම නැතු දැන් අපි කවුරු කතා කර කර කොහොම හිටියත් අපි හැමෝම ඇස් දෙක වහපු ගමන් තනි වෙනවා. හොඳට බලන්න කල්පනා කළා. පිරිසක් මැද්දේ 100ක් එක එක පොලිමේ නිදාගත්තත් ඇස් දෙක වහගත්තු ගමන් තමන් තනි. ඊර්වසි තමන්ගේ ලෝකේ විනිශ්චකාරයා තමන් කියපු කරපු දේවල්මයි. ඒ නිසා මේ යථාර්ථයේ ඉදිරියේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ පිළිසරණ වෙන්නේ
අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ සරණ යෑමෙන්, අවබෝධයෙන්ම ධර්මයේ සරණ යෑමෙන්, අවබෝධයෙන්ම ශ්‍රාවක සංඝයා සරණ යෑමෙන්, අවබෝධයෙන්ම අපට තුනුරුවන්ගේ පිහිට ලබාගෙන මේ ගෞතම සාසනී චතුරාරි සත්‍ය ධර්මය අවබෝධ කරගන්න වාසනාව ලැබේවා. සාදු සාදු සාදු. දම් සිහනද